බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ආගමනය සිද්ධ වුණේ මහියංගනේ රජ මහ විහාරස්ථානයේට. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අලුත් වීඩියෝ එකෙන් අද අපි ඇවිත් ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන තවත් වැදගත් ස්ථානයකට. ඉතින් මේකේ වැදගත්කම ගැන කිව්වොත් ඇත්තට මේක ඓතිහාසික අතින් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මගේ වටපිටාව බැලුවහමත් ඔයාලට පේනවා ඇති මම අද මොන වගේ තැනකටද ඇවිත් ඉන්නේ කියලා. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ මහියංගනේ රජමහා විහාරයට. දැන් මේ යන්න හදන්නේ මහියංගනේ රජමහා විහාරයේ වැඳ පුදා ගන්න. ඉතින් අපි ඇතුළට ගිහි වැඩි විස්තර කතා කරමු රැඳිලා ඉන්න මාත් එක්කම. Thank you.
මහියංගනය රජ මහ විහාරයේ වැඩ පුදාගෙන ඉවරයි. ඉතින් ඇත්තටම හරිම නිෂ්කලංක පරිසරයක් මෙතන තියෙන්නේ. අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ බෝධි මූලයේ යට තමයි වාඩි වෙලා ඉන්නේ. ඉතින් මේක ගැන පොඩි විස්තරයක් කිව්වොත් ඇත්තටම අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ආගමනය සිද්ධ වුණේ මහියංගනය රජ මහ විහාරස්ථානයේට. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයෙන් පසුව නමවෙනි දුරුතු මස් පෝය දවසක තමා බුදුරජාණන් වහන්සේ මේ මහියංගනය රජ මහ විහාරස්ථාන පරිශ්‍රයට වැඩම කරලා තියෙන්නේ. ඇත්තටම ඒ කාලෙදිම එහෙම පන්සලක් තිබිලා නැහැ. ඒ වගේම මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සුමන සමන් දෙවියන් ඇතුළු පිරිසට බණ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ බණ දේශනා කිරීමෙන් පසුව සුමන සමන් දෙවියන් විසින් ඉල්ලලා තියෙනවා ජනතාවට වන්දනාමාන කරන්න බුදුරජාණන් වහන්සේගෙන් යමක් ඉල්ලලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ කේශ ධාතු වලින් කොටසක් සුමන සමන් දෙවියන් වහන්සේට දීලා තියෙනවා. ඉතින් ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මේ මහියංගන මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මහියංගන රජමහ විහාරස්ථානයේ තියෙන ප්‍රධානම වැදගත්කම. ඉතින් මේ වැදගත්කම ගැන කිව්වොත් බෞද්ධයින් වෙන අපි හැමෝටම මේක ඉතාමත් ඓතිහාසික, ඒ වගේම ඉතාමත් භක්තියෙන් වැඳපුදා ගන්න පුළුවන් ස්ථානයක්. ගොඩක් බෞද්ධ ජනතාව මෙතෙන්ට එනවා, ඇවිල්ලා වැඳපුදා ගන්නවා. සීමක් දැනෙන තැනක් තමයි මේ මහියංගන රජ මහ විහාරස්ථානය කියන්නේ.
ඉතින් හැමෝටම ඇවිල්ලා වැඳලා පුදලා යන්න පුළුවන්. අපි හැමදාම වීඩියෝස් වල කියනවා වගේ මෙතන තියෙන හරිම සුන්දර පරිසරයක්. ඉතින් මේ පරිසරය ආරක්ෂා කරගන්න මල් නටුවක්වත් ඇත්තටම බිම දාන්න එපා. ඒවට හැමතැනම ඩස්ට්බින්ස් තියලා තියෙනවා. ඒවටම දාන්න. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වැදගත් සුන්දර ලස්සන තැනකින් හම්බෙමු. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම ඒ වගේම අමතක කරන්න එපා. අපි ට්‍රැවල් ස්ටාර් YouTube channel එක subscribe කරන්න, පහල තියෙන bell icon එක click කරන්න. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. මේ ට්‍රැවල් ස්ටාර්ඉස්සාමි භික්කවේ